හොඳයි සේලු දෙනාට තෙරුවන් සරණයි අදත් අපි අපේ නිසානවනය මගින් පවත්වනු ලබන සෙන්සුරා දවසේ ධර්ම සාකච්ඡාමය වැරසටහන සමගින් තම අපි සම්බන්ධ වෙන්නේ එතෝට අද දවසේදී අපේ ගෞරෝණියය ලොකුස්වාමීන් වහන්සේ සහ චන්දරත් ස්වාමීින් වහන්සේ මෙතෙන් මේ අවස්ථාට සහභාග නොවන නිසා කඩුවෙල සතිපාසල හිදන් අපි මේක වැඩ සකහන මෙහවනවා මමරත්ම පුරයි පොවි ස්වාමින් වහන්සේ හිනං අපි බොහොමත්ම ගෞරුවයෙන් ආරාධනා කරන අපි නිස්සරනවානය ස්වාමින්න් වහන්සේල්ලාට අද දවසේදී වැඩ සටහන ආරම්භ කනු ලෙසට හොඳයි හවසරයි ස්වාමීින් වහන්ස නමෝතස් භගවතෝ, අරහතෝ සම්මා සම්බුද් නමෝතස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද් නමෝතස් භගවතෝ, අරහතෝ සම්මා සම්බුද් හස්ස යෝගාවිච්චර දිනචරියාව. සූමිහිරි නිවන් සැපතෙන් සැනසුනු කැමැති දිවිපුදදා සසුන් ගත යෝගා විචරයා විසින් ඒ උතු මර්ථය සිදුකර ගැනීම තමාගේ ප්‍රධාන කාරර්ය බව. නිතර සිහියේ තබාගත යුතුය. රට පලමු අවදවීම නොගිලන් සැම දෙනාගේ සිරිත විය යුතුය. අවදි වූ විගස හස්්නෙන් නැගිට සිරුලු කිසි සඳහා සුළුකාලයක් ගෙවා පෙරිත් බණබව්නියදී නොසිස් දිනයක් කරගත යුතු. බුදු වුවටැන ඇදුරුවටැන ගිලන් වැඩි හිටි වුවටැන අනාදියෙහි සුදුසු කල් හිියදී රිසිනම් ඊල් දන්කිසිස සඳහා බොජුන් හරටගොස් නොපමාව එහි වත් සපයාත් සිය කුටියට ආයුතු. බනදහම් පුහුණුව සිරුඩු පිළිදගම් බෞුන් ඇහැ නියත කිසිෙහි යේෙදී පිඩු සඳහා ගෙඩිය දෙවීමට පලමු පිරිදි පැණින් දෙවූ පාත්‍රය තවිකෙහිලා තැන්පත්කොට තැබිය යුතු. පින්ඩපාතයේ සඳහා ගෙඩිය හැඩ වූ කල තෙරුවන් පූදා පාසිියුරු දරා කමටහන් ගත් සිතින් නියමි තැනට මිනිත්තු පාක් පම සුළුකාලයකින් පැමිණ අනෙක් පිරිසත් සමඟ කමටහන් මෙනෙහි කරමින්ම ගොස් අසුන් හලා අසලද මෙත්කමටහනි නයුතුව පිින්ඩු පිණිස හැසිර පිින්ඩු පිළිගෙන පෙරලා එන කළද කමටහන් නොහැර ආයුතු. බොජුන් හලවත් සපයා දිවාවදනායෙන් පසු පැයක් පමණ පුරුදු බෞන්්හිියෙදී පිරිවැහුම් පිරිවැස්සුම් නැතෝතුන් ඉතුරු කාලයද භාවනාව සඳහාම යෙදවිය යුතු. සවස පහට පමණවත් පිළිවෙත් හයේදී සන්දිහා වන්දනාදය නිමවා වැඩි මහළු ආහදීන්ගේ සුවදුක් සොයා රිසිනම් ගිරන් පස කිරසාද පිරිසුදු සිතින් තමන් වසන කටියට යා යුතු. රයමවසන් වනතුරු පිරවාහන බනක් නැතෝතුන් කමටහනින් කල් ගෙවා අලුවමට පෙර අවදිවෙමී සනටුහන් කොටගෙන රෑදහයට නිද්‍රෝපගත විය යුතු. තමාගේ දිනපතා සියරු වැඩ සටුහන් කොට ලයා ගත් කාලසටහනක් තමා ඉදිරියේ තබාගත යුතුය. මොනම කරුණක් නිසාවත් ඒ කඩ නොකිරීමට අධදිෂ්ඨාන කරගත යුතුය. දායකයන් සමඟ ප්‍රත්‍ය සම්බන්ධව කතා නොකළ යුතුය ආරාධනාවක් ැතෝතුන්. ගුරුන් වැඩි හිටියන්ගෙන් අවසර ඇතිව ධර්මදේශනාවට සම්බන්ධ විය යුතුය. තමා යෝගාවචරයකු බව සිහියේ තබාගෙනම ඒ කාලය සිහිනුවනින් ගෙටගෙවිය යුතුය. ඇතුළ තොරතුරු පිටතදීමත් පිත තොතුර ඇතුරුට ගැනීමත් නිසා වාදවිවාද පහලවීමට ඉඩ ඇතිහෙයින්. එයින් මුළුමලින්ම ආරක්ෂාාවීමට සිතට ගත යුතුය. ඔබගේ ගමනාදී ඉරියාව් පැවැත්වීම ඔබ ගුණාගුණ පහල කරන මගක් වන හෙයින්. නියම ශ්‍රමනාකල්පය රහසත් එලිපිටත්, උබෙන් ොර ඕනසේ හැසිිය යුතුය. කතාවත් මීටම ඇතුළත්වෙයි. තම තමාට කරගත හැකි සියලු වැඩ තමා විසින්ම කරගැනීම යෝගචරයාට සුදුසුය. එබතුදේහිදී ශාන්තධ්‍යන්ත පැවැත්ම සාරප්‍යය ශ්‍රමනා කල්පය යන මේවා නොබිදනසේ එහි ෙදී යුතු බව කලින්ම සිත තබාගත යුතුය. නිකරුණේ එකතු වී කතාකරමින් සිටීමට තබා වැඩිපුර වචනයක් පවා කතතා කිරීමට යෝගාවචරයාට ඉඩ නැත. ඒහි නත්්‍යවශ්‍යක කිසික් නත හෝ තනුන් වසන කුටියක නොවැදිය යුතු. බුද්ධ වන්දනා පිඩපා ගන් හිදීට ගමනාගමන සුද්ධිය නිතර පැත යුතු. අනකෙකුට හිරිහර වනසේ භාවනාවක් පවා නොකිරීම ඔබ යුතුකම නම් අනුන් මැද තමා ගුණමත්කම් සපන්කම් හොවා දැක්වීමෙක් ඔබට ඕනෑ නැත. තමා නිතරම පරිහරණය කරන පිරිකර නියමි ැනක තැන්පත් කර තබා ගැනීම පරිහරණයට පහසුවේ වැඩ කටයතුද ඉක්මන් වෙයි සිතද තැන්පත්වෙයි. සිතට එන අරමුණ නිසා ඇල්මක් හෝ ගටීමක් හෝ වෙනයම් කිසි උපක්ේශයක් පහළවන විට එයන් හුවනින් සලකා තමාගේ යෝගාවචරකම ඉස්මතුකොට සිහියයට නගා එබඳ වුවදුරු මැඩලීමට සමතෙකු විය යුතු. බැහැ පිරිසිදුව නිතර රැගෙනමින් දසු දම්ම සූත්‍ර ආකංखෙය සූත්‍ර ආදී සූත්‍ර ධර්මයන්ද සංවේග වස්තුද දවසට කීප විටක් සලකමින් ඇතුළත පිරිසිුදුකමද දියුණුවෙන් තාගැනීමට නිතර සිතාගත යුතුය. සංඝයාගේ කුදුමහත් වැඩ හෝඳින් කිරීමට මෙන්ම? ිනිතු පහලවක් පමණ සාරවත් ධර්මාණුශාසනයක් කිරීමට පුරුද්ධ තාගත යුතුය. කරන හැම වැඩක්ම ක්‍රමාණුකූලවත් හොඳට පිරිසිදුවටත් කිරීමට සිතට ගත යුතුය. ආගන්තුකෝ පැවිිණෙන පවිදිි පින්වතුනට වද්‍යැක්වීම ඔබ ගුණදියුණවට පකාරවන්නාසේම සංවා සාරහ නොවන්නහා ගැටීම ගුණ පරිහානියට හේතුවන වගද තදින් සිතට ගත යුතු. පිට තත්‍යවශ්‍යක ගමනක්්‍යයාට ඇතවතු, ඒ යෝගාශ්‍රමීය කතිකාවත එෙහි සඳහන් ලෙසින් කළ යුතුය. වත් පිළිවෙත් සම්පූර්ණවද. සිදු ලෙසද ක්‍රමාණකූලවද කරන සැටව ගෙන එහි ඇදීම ඔබේ සීල පරිපූර්ණයට පුකාරවන බවහලකා වත්ත සම්පන්නේකු වීමට උත්සාහ ගත යුතු. ප්‍රමාණය ඉක්ම කරන ලියුම් ගනු දෙනුවද යෝගාාවචර තත්වයට බාධාවන අභ්‍යන්තර බාහිට සම්බන්ධ කම් ද අතහැර දැමිය යුතුය. සැහැල්ලෝ පැවැත්න පවිදි ජීවිතය පවත්වා ගැනීමේ පහසුම ක්‍රමය හෙයින් පොත පත පවාදිිකව ගොඩ ගසා ගැනීමෙන් වැලකීම ඔබේ යුතුකම වියයුතුය. සබ්‍ය පෞෘත්තිවලින් ගහන ප්‍රෘත්තිපත්‍ර අසරටවත් නොගත යුතු. ශ්‍රීකල්්‍යානී යෝගාශ්‍රමීය කතිකාවතට හා මෙම ස්ථානයේ කතිකාවතරද එකඟව වැඩගෙනයාම මෙහිවසන ඔබේ හානයන්ගේ පහසුව සඳහා වෙනු ඇත. එහෙන් ඒ ඔබේ සිතට වද්දා ගැනීම ඔබේ යුතුකමයි යෝගාවචර දින චරිියාවයි. හොන්ටයි අපි දින චරිියාවක කොටට අද දවසේදී නැවත මතක් කරගන්ට යදනා. අපේ ගෞරුණිය ස්වාමින්න්නා සේ සම්බන්ධිදිරිපත් කළා එතකොටට අපි අද වෙනකාන් සාකච්ඡා කරගෙන ආවේ සූත්‍රපිටකේ දීග නිකායි සංගීති සූත්‍රයේ සංගීති සූත්‍රේත් පංචක කොටස තමයි අපි සාකච්ඡා කරමින් සිටියේ. තින් අද දවසට අදාල ඒ කොට සිදුරිපයත් කිරීම සඳහා නැවතත් ගෞරවෙන් ආරාධනා කරනවා අප නිසන්ුවන ගෞරුණිය ස්වාමීන් වහන්සේට අප වෙන්වෙනෙන් කාරණාව ඉදිරිපත් කන ලෙසට. අවස්සරයි ස්වාමන් වවාහස දීගනිකාය පාඨික වගේ සංගීතිතූත්‍රයේ පං්චක නිපාතය හාරසිය හයවෙනි පිටුව. අත්තකෝ අවුසෝ තියන භගවතා, ජානතා, පස්සතා, අරහතා සම්මා සම්බුද්ධයන පංච දම්මා සම්ම දක්කාතා. තත්හ සබ්බේහේව සංගායි තබ්බා නොවිවදි තබ්බා. යත්හැ දම් ර්‍රහ්ම චරියං අධ්‍යනියන් අස චරට්හිිතිකං. දස්ස බහජනහිතයි බහුජන සුකාය ලෝකානු කම්පාය අත්හාය හිතාය සුක්කාය දේව මනුස්සාන කත මේ පංච. ඇවැත්නි දන්නා දක්න අර්හත් වූ සම්යක් සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මොනවට වදාරනු ලද පංච ධර්ම කෙනෙක් ඇත. යම්සේ මේ සස්න දීර්ග කාලයක් පැවතිය හැකිවන්නේද. බොහෝ කලක් සිටිය හැකි වන්නේද එසේ වනු පිණිස එහි තොප සියලු දෙනා විසින්ම සමගවැ ගැිය යුතු විවධ නොකළ යුතු බොෝ දෙනාට හිත පිණස බොහෝ දෙනාට සුව පිණස ලොට අනුකම්පාව පිණසදව් මිනිස්සට යහපත පිණිස වැඩ පිණස සුව පිණිස වන්නේය කවර පංච ධර්ම කෙනෙක් දය. පුනච පරං අවුස්සෝ භික්ුණො රූපේ මනසිකරෝතෝ රූපේසු ජිත්තංක් න පක්හන්දති නප්පසීධති නසන්තිට්ටති න විමුච්චති අරූපංකෝ පනස්ස මනසිකරෝතෝ අරූපේ චිත්තම් පක්කන්දති පසීධති, සන්තිිට්ටති විමුච්චති තං චිත්තං සුගතං, සුභවිතං සූට්ටිතං සුවිමුත්තං විසංයුත්තන් රූපයහි. ඒයට රූපච්චයා උපද්ජන්ති ආසවා විගහතා පරිලාහා. මුත්තෝ සෝතේහි සෝතං වේදනං වේදේති. ඉදමක් කාතන් රූපානං නිස්්සරණං. තවද අනෙකක් කියමි ඇවැත්නි අරූපද්‍යානයෙන් නැගී සිට රූපයන් මෙෙනහි කරන වික්ෂූහුගේ සිත රූපයන්හි නොපිවිසේ නොපහදි නොසිටි ොඇ අරූප්‍යානේ මෙනෙහි කරන ඔහුගේ සිත අරූපද්‍යානයහි පිවිසේ පහදි සිටි ඇලෙයි. ඔහුගේ ඒ සිත වරගතුළි අරූ බර මුණෙහි මොනවාට ගිය මොනවාට වැඩුනේ රූපයන් කෙරෙන් මොනවට නැගේ සිටේ මොවට මිදුනේ මොනවට වෙන් බූයේ වෙයි රූප හේතුවෙන් යම් ්‍යාස්ත්‍රවක කෙනෙක් දුක්කෙනෙක් පරිදාහ වරහංගතුළි දැවිලි කෙනෙක් උපදනාහුනම් හේතමි ඒ වේදනා නොවිදී. මේ රූපයන්ගේ නිස්සරණයයි කියන ලදී ඒක තියනෙ ස්වාමින්වාස. එතවට ඒක අපි සංගීතිි සූත්‍රයේ පංච නිපාතින නිස්සරණීය පංචකය සම්බන්ධය තම අප සාකච්ඡා කරමින් සිටිය නිස්සාරණීය ධාතු සම්බන්ධයෙන් තො ඩාදා අපිරි සාකච්ඡා කරන්නේ රෝපය සම්බන්ධව එන්න වූ කොටස. තුර පුනජ පරන් අවසෝ භික්කුණු රූපය මනසිකරුවතෝ. මේ භික්‍ෂූන් වහන්සේ රෝපයන්මිනිහි කරනකොට ඒ රෝපයන් කෙරෙහි සමන් වහන්සේගේ ඒ එකක තුට භික්ෂුන්නා සෙනමත්ක්වෙන්න පො නෑම ෝගවචරෙක් වන්න පුොළුවන් එ කෙනාගේ හිත රෝපේ නොවැැලීම් නොවැල් එන භහාවේ දක්වලා තියෙනවා තුොට මේක විශේෂයෙන්ම සිද්ධ වෙන්නේ රෝපයමිනිිහිකයි නොට රූපේ නොල්ලෙන්නේ අරූපාදී අරෝප විශේෂයෙන්ම අරෝප දෙහානි නැගී සිටියා වූ යෝගාවචරෙක්ට අපිගේත් වේදනාාව පසනාවකා යනු පසනාව හැර වේදනා චිත්ත දහම්ම කියන ඒව මෙන්න මේවාර කියන විපසනනා පැත්තිංගිහිල්ල හරි සමඳ පැත්තිංගිහිල්ලා හරි ඒ භාවනාවට අපි නැවරුුණන් පස්සේ ඒ භහාවනාවත් තුලදී භහනාව නැගී සිටිහාම නැවත මේව මෙනිහිකට නකොට අපේ හිත ඒකට දැසගන්නේ නැහැ ඒකට හේතුව වෙන්නේ මො බහවන ඒ අවස්ථාවේදී වර්ධනය කරල තියෙන කර්මස්ථානය දැම්මිනිහි කරන අරමුණන්ට ප්‍රතිවරුද්ධ වෙන නිසා අනික් එක තම මේකරි දැනගන්නත් තෝනක නිකම් ආවට ගියට මිනිහි කරනවත් නෙමේ රූපේ මනසික රෝතෝ කියල කියන නිකහම මෙලෝ දෙයක් කරන්න ඇතු රූපය මිනිහි කරනවා කියන අර්ථය නෙමේ රූපය මිනිහි කරනවා කියලා කියන්නේ විමසීමර්තයෙන් තමයි රෝපය මිනිහි කරන්න කියන්නේ අරූප ්‍යාන එමත් නැති නම් අපි අරූප කර්මස්ථානවර්ධනය කරලා අරූප ධයන ගත්තොත්තු අ සානංචජාතන දී පැත්තන තියනෙ අරූප කර්මස්ථානය ගත් ොත් අප අප අපි කරන භාවනා අපි කරන්න පුහුණුව පැත්තෙන් වේදනා චිත්ත දහම්ම කියන මෙන්න මේ වාරම් බැලුවොත් එහෙම මේ වේදනා චිත්ත දම්ම කියන මේ සතිපට්ටානයන් වර්ධනය කරලා රපය පිළිබන්ද අපි මෙතනද මිනිහි කරන්න එතකොට විමසීමේ අදහසි කැන අපි හිත මේක මිනිහි කරොත් මොකද වෙන්න කියලා දෙකගන්න. ඒක ප්‍රායෝකිකව තමයි තේරෙන්න්නේ ඇත්තටම එහම නැත්තන් කෙනෙක්ට තේරෙන්ෙත් නැති තරම්. භාවනාවත්වල වේදනානු පසනාවක් පේවා චිතනු පසන වේවා ධමානු පසනාවක් වේවා මේක තුළ බැහගෙන බැහැගෙන ගිහිල්ල හිත හොඳටම පිහිටන් පස්සේ අපේ භාවනාපර්යන් කියෙන් නැකිට ලැක්තන් සක්මනයෙන් අයින් වෙලා මේකන විට රූපය මිනිහි කරනකොට අපි හිතයි රූපී පිවිසෙන්න්නේ නෑ එකැන රූපය කියලකයන් එතන ඕනෑම රූපයක් තමන්ගේ අධ්‍යාත්මික අධ්‍යාත්මි රූපය කියලකයැන් මි තමන්ගි මේ මන්ගේ ශරීර රපය වෙන්න පුළුව එහෙමන්ද ඇතිනම් බාහිර පුද්ගලයගේ ස්ත්‍රයා හෝ පුුෂේග්‍ය හෝයි රපය වෙන්න පුොළුවන් එ වගේ ඕනෑම බාහිර අමුණක් වන්න පුළ ආර්්‍යාතම රපයන්න පුළන් බාහිර බාහි රපයකීමම ෙලවරක්නේ ස්ත්‍රී පුරෂ ංග ඇල්දල මිසිියල්ලම අන්තර්ගත වෙනවා එතකොට මේ වගේ මේ අපි අරූප මනසිකාරයේ නැගී හින්දලා රෝපය මිනහි කරන්නකොට අපේ හිත මනම හේතුවත් නිසා අවත්න් පයට ඇලින්න යන්නේ නැහෙ අර අරූපකර්මස්ථානයේ තියෙන බලය නිසා ශක් තිය නිසා. තින් බොහෝ වෙලාට සූත්‍රේ නං කතා කරන්නේ ඒ තුළ තියෙන රහතන් වහන්සේ නමක්කි තියන ස්භාවයක් හැබැයි. රහත්වෙන්න්න ෝන් නැහැ ඒ මට යන්න තමන්ටම ප්‍රායෆිගර මේක පුහුණු කරලා අත් අවබෝධය ලබා ගන්න පුළුවන් යන්තම් හෝ තමන් තියෙන වේදනු පස්සනාවත් චිත්තානු පසනාවවත් ධහමානු පස්සනාවක් ්‍යනාදී වශයෙන් අපි භවනාපූුණු කන්න කොට ඒ භාවනාව තුළ ඉඳලා අපි පුහුණු කරලා ඒක නැගීද රූපයක් අපේරු අපේ රපයක් ගැන හිතන්න අපේම රෝපය අපි ිනි කරන්නකොට මේ ෙති ආශ්වාද ජනක අපි කලින් මිනිී කරන්න හන මේ ෙති නශ්වාද ජනක සභාවය දැන්ගේ ආශ්වාත ජනකස්භාවේ න්න ඒක දැනෙන්නෑ එක නිකං අර මේ ඒක මිනිහි කරන්නකොට නිකන් දැනනෙ නිකන් මේ අර ස්නාවිවැඩය කරන්න ඇති අරතත් අත් දැනෙනවාගේ නිකන් අර ්‍රබර් කැල්ලක් දෙනෙන වගේ අර කිීම සංවේදනා කල්ල කෙනෙ දැනීම එන්න හ එතනෙ කියයන් හිත බැහගන්න අරමුණේ ඒ හිතන සිද්ධ වෙන්නේ එතකොට දෑ රූපහේතුනනිිය මාස්ත්‍රව කෙනක්තිේ නොවේතු අපි මීට කලින් රූපය පිළිබඳ කල්පනා කරලා මෙ මගේ රූපය වනැතම් බාහි රූපය හෝ වව මේ කල්පනා කරල අපේ තියෙනවාන යන්කි ශ්‍යාශත්‍රව කෙනෙක් දුක්කෙනෙක් ඒවගේම දැවිලි පරිදාා ස්වභාවයක් තියෙනවන ඒ ස්වභාවයස්වබ සීලෝම ස්භාවෙන් මේ අවස්ථාවේදී නැතිවෙලා යනවා. මොක දෙකට හේතුව රූපය පිළිබඳතියෙන් අර ආශාව එහෙමත් ඇැතිනම් අනුසේ වශයෙන්තය න තෘෂ්ණාව නොමැතිවීම නිසා. එතොට එක ලැබෙන්නේ අරූප දෙයානයේ එහෙමත් නැතින විශේෂෙන්ම අරූපකර්මස්ථානෙන් නැගී සිටියොත් තමයි. එහෙම ැතිව තන වෙනවා කියන කාර්ට්නය ගන්න අමාරුයි ඒ අරූප එකය අ නිතනින් අදහස් කරන්න හැම ඕමාරෝප ධයාන අරූපකර්මස්ථාන වඩන්න ඕන කියරද අපි කෙනෙක් ගත්තොත්ේම කායානු පස්සනාවෙන් ගිහිල්ලා ඒ අදාල මට්ටමට දඟාවුණයින් පස්සේ හිටයාට තේටිකෝව විධරම තමයි දැනීම. එයා ගිහිතත් තාපහෝ මීරූපය පිළිබඳ බැසගැනීමක් එක සිද්ධ වෙන්නේ නැහැ මොකද කුහිංගියත් වඩන්න සතතියන අන්තිමට. එනිසායි සතිමත්භවීම තියෙන බල මහි මේ නිසා තම්මායි අපිට ඔය කියන විදිහට අරූප කරමස්ථනය නගේ සෙල්ල රූපය මිනිහි කරන්න ගොටා අපේහිත රූපයේ පිහිටන්නේ නැත්ති. හොඳ ඒ පිළිමඳ කාටහරි අදහස් ප්‍රකාශ කරන්න තියෙනවාන අහන්න කරන්න තියෙනවන මම සාකච්ඡා විවෘත කරනවා පිළිබදයම් කිසි ප්‍රශ්යක් තියනොනො විමසන්න හිමත් නැතින ම පිට පුළුවන් ඊළඟගොටසට යන්න. අපිට පේනනම් කිසිම් ප්‍රශ්නයක් නැති බවය නිසා අපි විසරහට යමු. පුුණජ පරං අවසෝ මික්කුණුව සක්කායන් මනසිකරෝතෝ, සක්කායේ චිත්තං න පක්හන්දති, නපසීදති, න සන්තිට්ටති, න විමුච්චති. සක්කාය නිරෝධහකෝ පනස්ස මනසිකරෝතෝ, සක්කාය නිරෝධිහහි චිත්තම් පක්හන්දති, පසීදති, සන්තිට්ඨති, විමුච්චති. තං චිත්තං සුගතං සුභාවිතන් සූට්ිතන් සුවි මුත්තම් විසයුත්තන් සක්කායේන. ඒච සක්කාය පච්චයා උප්ජන්ති ආසවා විගහතා පරිඩාහා. මුත්තෝ සෝතෙහි න සෝතං වේදනං වේදේති. ඉදමක් කාතන් සක්කා ඇස්ස නිස්සරණ. තවේද අනෙකක් කියමි ඇවැත්නී වරහගතුළේ පළසමවතින් නැගේ සිට සක්කාය වරහගතුළි උපාදාානස්කන්ඳ පහ මෙනෙහි කරන වරගතු්‍රේ ෂ්ක විර්ශක රහත් මහන හට සත්කායහි වරහගතුරය පංචපාදනස්කන්දයෙහි සිත නොපිවිසේ නොපහදි නොසිට නොඇයි වැලි සත්කාය නිරෝදය වරහගතුර නිවන මෙනිහි කරන ඔහුගේ සිත සත්කාය නිරෝදයහි වරහගතුර නිවනෙහි පිවිසේ පහද රැඳී සිට ඇ ඔහුගේ ඒ සිත වරාගතුර නිවන් අරමනෙහි මොනවට ගේ මොනවට වැඩුනේ සත්කාය වරහගත්‍රි උපාදානස්කන්දය කෙරෙන් මොනවට නැගේී සිටි මොනවට මිදුනේ විසංයුත්ත වරගතුරි වෙන් වූයේ වෙයි. සත්කාය ප්‍රත්‍යයෙන් වරගත්‍රි උපාදානස්කන්ද හේතු කොටගෙන යම් මාස්ත්‍රව කෙනෙක් යම් දුක් කෙනෙක් යම් පරිදාහ වරතුව දැවිදි කෙනෙක් උපදනාහු නම් ඒේ ඔවුන්ගෙන් මිදුනේ වෙයි. මේ සක්කා එයාගේ නිස්තරණය වරගත්‍රි උපාදානස්කන්දයන්ගේ විසංයෝගයයි කියන ලදී. එතකොට නිසාරණය පංචකේතියන අවසානක සක්කාය කේනක තමයි එ දැන් අපි සක්කච්චා කරන්නය දෙන්නේ මෙත දොර සක්කාය කියන්නේ අපේ තියෙන පංචස්කන්දය පංචස්කන්දයමක් මැන මේ සක්කායිකෝ විශේෂම සත්කාය කියලා ගැන පංච උපා දානස්කන්දේ මොකද සක්ඛය නරෝධයනය අපේ සෝවාන් අවස්ථාවජ සිද්ධ කරන්නේ එතකොට පංචස්කන්දය එහෙමින් නිරුද කරන පංච උපා දානස්කකාන්දේ ඒතිය සම්පූර්ණයම නිරුද්ධ කරනවා කියන අදසන මේ මෙතන ගන්න දය නිමන් දලාර්ථ දල වශෙන් තමයි අර්ථය දිරිපත් කළේ. එතකොට තොට සක්කායම් මනසිකරෝතෝ ටීනකාරණය මෙතන ගත්තහාම මෙතනත් කලින් අරවගේම තමයි මෙතන සක්කාය මනිසිකාර කරන්න එකනි තමයිගේ උපාදානස්කන්ද පහම මෙිහි කරන්නේ නිකම්ම මෙිහි කරවා නෙමෙයි. මෙතන කරන්නේ අරගේ භාවනාවකින් පල සමාපත්තියකින් නැගී සිතරලා ති මෙතන කෙලින්ම සඳහන් කරනවා පෙරපරිදිම වගේම රහතන් වහන්සේ ජ්‍යවසාන් අපේ. අනමුණ ඒ වගේම බුද්ධ සාාසනය තුළ යන්න තියෙන උපරිම කෙලවර අරණහත්වයෙන ඉතින් ගොඩක් විස්සරකතනය තු ැලූ හම තබර තිනෙන අහත්වයට සාපේක්ෂෝ තම මේ සියල්ලම පිට කුණුකාරණ ඉදිරිපත් කරලා තියෙනෙ ඒය යනෝගත් හමි මුලි මේ අනෝසාකච්ඡා කල බලමු එතකොට අර්හත්වයට ප්‍රාප්ත වෙලා අරහත් පල සමාපත්තියට සමවැදිල එන් නැගී සිටලා සත් සත්කාය පංචු පාදානස්කාන්දය මෙිනෙහිකරනකොට ඒ රහතන් වහන්සේට උන්වහන්සේගේ හිත පෙරපරිද්දෙන්ම මේ සිත බැහැගන්න නැහැ. පහදින්නේ සත්කාය කෙරී මනාකුට පිහිටන්න නෑ. නමුත්ඒ විමුච්චදයකි නයින්වීම තමයි සිද්ධ වෙන්නේ. එතකොට ඒ සක්කාය පිබඳව එහමන් ැත නමුම්. අප පංච ුපාදානස්කන්දය පිළිබඳ අපිට මීට කලින් තිබ්බනං යම්කිසි ආශ්‍රවයක් විගාතයක් පරිලාහයක් ඒ සක්කාය හේතුවෙන් සිියල්ලම ඒ සියල්ලන්ගේම අයින්වීම නිස්්සරණය මේ අවස්ථාවේදී සිද්ධ වෙනවා. හිතිඒ අපි අර්හත්කට යන්න කලින් පාවා අපි අප ඉදිනෙදා ජීවිතයේදී සතිමත්භාවය පුහුණු කිරීමේදී අපිට ඕක තේරෙනවා. අපිට වටහාගන්න පුළුවන්. භනාව තුලින් දලා භවනාවෙන් නැගී සිටින කොට අපිට තේරෙනව ස්කන්ධ පහත් වයන බවතේරෙනවා නමුත් ඒකාර උපාදාන මට්ටමෙන් සෑහෙන්න ඇත් වෙලා කියන එක අපිට භාවනාව තුලින් ම අබෝධ කරගන්න පුළුවන්.ඒ සාමාන්‍යෙන් කෙනෙටට තේරන විදියට ප්‍රායෝගිකධයකින් වශෙන් කිව්වොත් එහෙම භාවනාවත් තුල ඉඳලා භාවන කාලයක් භාවනා කරලා භවනා ජීවිතය තුළදදී ඉදිරිීට යනකොට එයාට යම් කිසි කෙනෙක් කියනවා නං මේ ඇහෙනවා නං පොතකින් පතකින් හෝ දකිනවාන මට මගේ මම කියන මෙන්න මේ වචනවලින් මගේ ඉදිරිපත් කිරීම මගේ මෙන්න මෙහෙම කියල යනනාදීවශයෙන් එෙහම යම් කිසි දැක්වීමක් ඉදිරිපත් කිරීම කේවාගේම කරුණුකාරණා තමන්ට කට වචනෙන් කියීමක් ඇහෙනකොට දකිනකොට ඒ ඒෝගාවචරයටටිහිතනවා විතන මුොක් හරි ප්‍ර්නයක් තියෙනවා කියලා මම මගේ මට කියලා කතා කරන පොට එහට දැනෙනවා මේ ඒ අමුතු විදිහකට දැන්න්න මේ මුොක් හරි මෙතන ප්‍රශ්නයක් තියෙනවා කියන එක ඒක මේ අර පොතේ පොතේ දැනුමින් ලැබෙන එකත් නෙම මේ කවදාවත් මේ පොතේ දැනුමින් දැනගේෙන පරිජතම් උපා දෝබාව කටපාඩන් කරගෙන මත් ඇතන ජිපිට කරන කට පාඩන් කරගෙන හිටිය කියලා අරවාගේ සභාවයක් ප්‍රායෝගික ජීවිතය දිහම් වබෙනව කියෙන හිතාන් නමාරුයි. මොකදේක තමන්ගේ භාවනා පැත්තර පායෝග ප්‍රායෝගික වන්න ඕන එතට එහ ප්‍රයෝගික වෙලා ප්‍රයුගි වෙනවා කියල කියනෙ භාවනාව පීදනනිදා ජීතය වඩන්න ඕනි කෙනෙක කියන්නේ. තිේදනෙදා ජීවිතයේ භාවනා වඩනකොට අපිට තේලනවා යම් කිසි කෙනෙක් මේ මම මගේ කියල මේ කකා කරන්න කොට අර අමුතු විදිහට ඒක දැනෙනවා දැනෙන කියන්නේ මේ කිව්වට මෙහෙම එකක් නෑනේ නමුත් අර කියන දේහාගන්න ඕනින් දහගෙන ඉන්නවා අමිසක් අර නිකං අර පෙනේරයක් දාල තමන්ට අදාල් ටික ගන්න ආන වගේ අර හංසේ දියෙන් කිරවෙන් කරලා ගන්නවා වගේ බාහිර පුද්ගලයා මොනවා කිව්වත්ඒ මම මගේ කියන වචන ටික දාලාඒ අහන කෙන යෝගාවචරයා ගන්නේ රදාලකාරණා ිකත් විතරයි මොක දර සත්කායට අදාළකාරණා එයායට ග්‍රහණයවෙෙන් නෑ. යාගේ ඔලුවට යන්න ඔලුවට යනව කිය මේ වචනතික ඇහෙනවා මේ තික දන්නව තේරෙනවා නමුත් අර උපාධාන වශය මේ මම මගේ කියලගන්න කියන දේවල්තික යා ටික දෙනන්න එක දැරෙනව එක හරියට මේ එයාටම තේරෙන පටන් ගන්නවා මේ කක්දැකීමම තම ඉති වටහා ගන්න විෙන යාටම තේරෙන පටන් ගන්න මෙයාන්නේ මෙහෙම කතා කර ඇට මෙතන මෙහෙමකක්්නේ තියෙන්න්නේ කියන එක. එතවට ඒ යෝගාව චරයාට ඔය කියන විදිහයට මේකනං අපේ සඳහන් කරන්න රහතන් වහන්සේකේලා රහත් වෙන්න කලින් අවස්ථාවලදී පවා එකැන සෝවන්වෙන්නත් කලින් අවස්ථාවලදී පවා යම්යම් විදිහයට ඒ සඥඥාවන් ප්‍රකටවෙන්න පටන් ගන්න. මහාලුපපුර නොවෙන්න පූළවාන් සසාමාරක් කලාර ජීවිතෙක් අවස්ථාවකද වෙන්නත් පුළොන් සමාරක්කට අවස්ථා කීපෙක්ද වෙන්නත් පුළුව එතවට මේ වගේ සංඥාවන් ප්‍රකට වෙන්න පටන් ගන්නවාර සක්කා එ පිළිබඳ කවුරුත් කතා කරනකට සමහරකිල තමාම මෙනහි කරනකොට විිස් තමාර කර මේ තමම මෙනහි කරන තමන්ගේ පංචස්කන්ධයන් පිළිබඳ තමන්ගේම තියන ශරීරාව්‍යාවයන් පිළිබඳව සමහරක් වෙලාවට තමන්ම තමන්ගේ කන්නාඩීදය දිහා බැලු හම් පිටස්තර කෙනෙක් දිහා බලන්නී නවාගේ. තම් මේ තමන් දිහාද බලංගවෙන්න කියලවත් මේ ඒ ඒ මට්ටමටත් එන්න ඇති ස්වභාවයන් තියෙන තමන්ගේ ශරීරාවයවයන් දිහා බලාගෙන හිටියවත් ඒ විදිහටම මේ තමන්ට දැනෙන්න්න පටන් ගාන්න තුො ොයි කතාකේ රූපස්කන්දය ගැන විතරනි තුර සත්කාය කියල කියන්නේ මෙතැන රූපවේදනා සංඥා සංහර විං්ඥාන කියමි ඔක්කෝමටෙමේ සං බේදධනා සංඥා සංකාහර විං්ඥා ගැන තෙෙන්ම තම යම්කිසි ේදනාස්කන්ධයක් හටගන්නවානඒ හට ගැනීම තුළ ඒ හට ගැනිවසා නිරුද්දීම දිහා බලාගෙන ඉන්නඉන්න එයට තේරෙනවා මෙහෙම යත්ති වේධනාතිවා පනස සති පච්චප පටි තහු දඒ හරරි න ේදනාවක් තියෙනවා කියල සතිය සිහ එළබිලා තියෙනවා මේ හැබැයි අනිස්්‍යතෝච විහරතිී කැන තන්න හමාන දීට්ට ප්‍රපංච කරන ධර්මයන්ගින් තොරව තම එකදයා බලාගෙනින්. තිය අන්න ඉවිදදියට ප්‍රපංචකරණවලින් තොරව බලාගෙනින්ඉන්න කොටඒ මගේ නෝන දෙයක් විදියට බලාගෙන ඉන්නකො අන්න තෝට හොඳදට හිත පහදනවා. එතකොට සක්හ නිරෝද චිත්තාම් පක්කාන්දති පසේදය සන්තිත්ත. මේ කියන ටිකේ එන්න පටන්ගන්න.කැන් සක්කයි නිරෝදේ හොඳයට හිත පහදිීන පටන්ගන රැදී සිටි නොමකද එතන ා නිත්‍යාදී වශෙන් බල අපි රූපය වඋනත් තා අනිත්‍යාදී වශෙන් බලනකොට එතන සක්කාය නෑ උපාධානස්භාවයක් නෑන් මේ තමන්ගිම රූපය වන්න පුළන් වාඩියක් දිහා බලා ගිනින්නේ එනතන්ම් ම පැත්තකටෙලා භාවනාවතුලි තමන්ගේම වේදනාවෙන්න පුළුවන් බලාගිෙන ඉන්නේ හැබැයික උපාදාන වෙන්න යන්න පැත්තකටලා බලාගෙනඉන්නවා බලාගෙනන්නකට තේරෙනවා දැන ෙනෝ සියල්ලම දැනෙනෝ කිසිම දෙයක් අඩුවවෙන්නෙත්න. දැනෙනවා හැබැයි දැනෙන්නේ අර කියන මේ උපාධාන සවභාවෙන් ඇත්ව එක සම්පූර්ණයම නැතයෙන්න්නේ ඉතින් මේ සක්ක අයිත ආධි දුෘෂ්ටය නතින් සෝවන් ආදී අවස්ථාවන්නේති. සහදුට ද්‍යාවත්යක සම්බන්ධයි සම්පූර්ණෙම නැතිවීමන් ගැ කතා කර ින්ති අරහත්වයේදී නමු අපි මේමන්ට මීද අපි එබිනිදා ජීවිතයේද දනිදා භාවනාව තුළ ගත්තහාම සක්මනති තුල වුණා පර්යන්ගි තුළෙවුන්ට පරතෝ විදිහයට හුස්මරැල්ලව වුණන තනුගේ එකක් විදිහට තමන්ගේක් නෝන විදිහයට සක්මනපුුණත් වීමක් හැටියට කරන දෙයක් නෙමේ වෙන දෙයක් හැටියට දකිනවාත් දැනෙනවා කියනවා ඉතින් මේ පැත්තරතමයි වැටින්. ක්හය රෝදේ පැත්ට මොක පානයන්ගෙන් තොරවන අප එක බල නුපාදානයන්ගෙන් තොරව බැලීනම තමයි පරතෝ අනුන්ගේ කක් විදිට මේ බලාගෙනි තමන්ගේ එකක් විදිට බලනවා අන්න මේ තෝ ප්‍රත්ථය වශයෙන් කිය නර්ථය නැති පරත අන්නයිගේ දෙයක් වශය ඉවිදිට බලාගෙනඉන්නකොට යායට තේරන හමේ එතෝ ඩෙයාගගේ හිත සක්කායට වැටිඉන්නේ මේ රූපය අල්ලගන්න වේදනව අල්ලගන්න සංඥා සංකාර විංඥාන අල්ලගන්න මට්ටමට වැටන්නේ හැ නමුත් අර වෙන්ද වගේම හොදට දැන නව නමුත් ඇල්ලීම ග්‍රහණය කිරීම උපාදානය කියනෙක් කාරණාවන් තොරල් එක සම්පූර්ණම තොරව කියල කියන්නත් බේ ආතුනක යෝගාචරයට ටික ටික අඩුවවි ංහරි උපදැන පටන් ගන්න ඒක තමයි භවේභාවනාව තුළ තියෙන එතුර සතිය වර්ධනය කිරීම ද අපිට කියන මෙන්න මේ අවස්ථාවන් පෙට ංඟා කරගන්න ොි තුරම සියලෝම විමුත්තා එතනය මේ සියල්ලම පදනම්වෙලා තියන සතිය සතිය පදනම් කරගෙන තම මේ සියල්ලම අපි සාකච්චා කරන්නේ මේ දේශනාව තුළද්දී. හොද යිතඒ සම්බන්ධව යන්කිසි අදහසක් ප්‍රකාශ කරන්න තියෙනවනං ඉදිරිපත් කරන්න කියල මම සබහ විවෘත කරනවා එවාගේම අහන්න කරන්න මොුණ හරි තියෙනවන විවෘතයලා අහන මොක දැවෝත් තමයි කාරණ එලියටේෙන්. එහෙම නැතුව මේ අපි රෙකෝඩ් කරගෙන හෙම කියනවන්නෙ මේේන යම් කිසි කානාවක් කැහුවොත් අපිට ඉලීට දාන්න පුළුවන් මෙහෙම නැති නම් මේ අපිතිරයට මතු සම්බන්ධී කරන්නේ කරන්න පුළුවන් අසර ස්සාාව වහන්ස මවකුමාර කතා කරන්නේ ඕ සොවිෙනස චට්ට එකේ ප්‍රශ්නයක් ඇවිල්ල තිබෙනවා මේ පිදිරිපත් කිරීමට අවසරයි සමෙනසහන්ඩේ පංචුබාධානස්කන්දයට මේ අදාළ කරගන්න කොහොද කියන එක තම ඇත ඉගලි සිහද එක කැඩ ස්ටේන් හවට රිෆලෙක්ටන් පංචු බාධානස්කන්දය ඇම බිගින ඕ එතවට මෝනක් මේ අපේ යහනේ රෝපය සම්බන්ධය නෑට රක්කායිප ඇත්තේඉන්නහැන් එක් තමයි ස්ොයිනස පංචු පාදාානස්කන්දය සම්බන්ධයෙන් මේ කෝමද ගල්ප ගැන්න කියනෙ තමට පිරිදි ආහා හයි ඒතින් ප සක්කාය කියන්න මිති පංච උපාදානස්කන්දිීන වෙන මකක්වත් නෙමේ? දැපි සක්කාය සක්කාය කියල කියන්නේ වෙන කිසිම දෙයක් නෙමි පංච උපාදානස්කන්දයට. පංච උපාදාානස්කන්දයෙන් තොරව සක්කාය කෙනෙ එක පානවන්න බෑ දෙැපී ගත්තොත් එෙහෙම අපේ මොකක්ද පළිවෙනි ධර්ම දයිසනාව දධම්මචක්කපවතන සෝත්‍රය ගත්ත හාම සංකෙත්තය එන්න පංචුඋපාදානක් කන්දා දුක්කා කියන කාරණය ගන්න. එතකොට පංච පාදානස්කන්දය තම සංශේපයන් දුකවිදිහයට අපි සලගන්නේ. තුර මේ සක්කාය කියලකෙන නිස්වකීය කය කියන එක ර තමන්ගේ ස කය කියයන්න්නේ විට මොකක්වත් නෙම මේ පංච උපාදානස්කන්දය. ඕක සත්කා නැත්තම්ේ ඕක පරකායන ඕක සත්කායවෙනි උපදාන කරගත්තු. එක තමන්ට අදාළ කරගත්ත එතකොට මෙතන මේ සක්හාය මනසිකරෝතව කියල කියන්න එෙම තමන්ගේ පංච උපාදානස්කන්දය මෙනේ කරන තැනන්තාට තමයි මේක කතා කරන්න කාරණය පැදිලි දන්න එහෙම නැතින නාාපහු මේ අහන්න කියලා මව යෘත කරනවා ආශවන්න්ස ප්‍රශ්න හක් කෙනා ස්වභාව ඉන්නවා ඕෝමම තරිපත් කරන්න කියන්න ද වරු හොඳයි මංජරී ඩයස් මත්මිට පුළුවන් ඉදිරිපත් වෙලා ප්‍රශ්නයට අවසරයි ස්වාමීන් මන්ස මට දැනගන්නා අවශ්‍ය ඒ කොහොමද ඒදැන් ප පේ රූපය කොහොමද අපි මෙනෙහි කරන්න ඕන කියලා ඒක යනඒ එක පිළිකුල්ලද වෙනහි කරන්නෝ නෑ එක්කෝ ඇතිර නැතිවෙන ස්වභාවයද එක්කෝ අන්න ඒක තමයි ඉළඟට වේදනා සංඥා සම්කර දිඥාන ඒ ඒවයි එම මෙහි කරන්නේ කොහොමද කියන එක තමයි ස්වාමන්වහන්සේ දෙනගන්න කැමැති වෙන්නේ බොහොම පින් ස්වාමින්වහන්ස අවසරයි හොඳ තරවන්සන්න දැනු ප්‍රශ්නය පැහැදරුනේ මටත් ොකක් දන්න කියන එක මේ ඇත්තරම ඒක මේ අපේ සතියම තමයි අපිට කරන්න තියෙන් ඒක ඇන අසුගමන සිකාරවත් ඒවාගේම වෙනවෙන සමතාදී පැත්තත් නෙමෙයි අපිට මෙතන අදාළ වෙන්නම සතිපට්ඨානය වර්ධනය කිරීම සතර සති පට්ටහානය වර්ධනය කරනවා නම් මේකන සභාවේ කොහොමත් මේේනවා දැපීදෑ රූපයමණී කිරීමේදී අර රූපය පමණක් මරගෙන මදීතකොට දැපිස්සවේ රූපය මිනිිහි කරන්න ගත්තතුන් අපි හැමඳ වෙලේම ඇතන හැමවෙලිමතින් යෝනිසෝමන සිකාරගෙන ධර්මතාවයන එතට අපි හැමවෙලේම සතිය වඩනවාන ඒක කායායනු පස්සනාවෙන්ෙන්න්න පුළුවන් ේධනු පස්සනාවෙන්න්න පුළුවන් චිත්තාානු පස්සනාවයෙන්ෙන්න්න පුළුවන් දම් මනු පසනාවගන්න පුළුවන් ඒ මොන දිහයට පටන්ගත්තත් මෙතන්ට අපි නිරායාසිෙන්ම යවෙන. ස්භභාවෙන්ම යැවෙන. ස්භාාවෙන් මෙතන්ට ගියයින් පස්සයාගේ සවභාව හමෝටම සමයි තුර පටන්ගත්ත එක්කොත ද කියෙ එක කදාල වෙන්න. එය පටන්ගත්තකාය අනුපස්සනාවෙන්න්ද චිද්ධානු පසනාවෙන් ධම්මාන ප්‍රසනාවන්ද වේදරනු පසනයිද මේ ක දාල වෙන්න හැ ඒ මට්ටමට ගියන් පස්සේ මොක අපිට වෙනමම වෙනවෙන කියලා සතියක් නැහැන හැමක්‍රමති නිකම සතිය කයිටාදාල වෙනම සතියක්. වේදනාවට අදාල වෙනම සතියා සිීතට අදාල මේ චිත්තයට අආදාල වෙනම සතියක් කෙලෙම වෙනවෙනම නැහැන අපිට තියන එක මේ සති ධර්මතාාවය සතිචෛතසිකයක් තිය තුොර මේ අපි කොහිං වැඩුවත් මේ සති චෛතසිකාරගේන අපි ඔය කියන විදිට ගැඹුරට ය ගැබරු් ගියන් පස්සෙ ය එක කියන විදිහට සක්කාය මිනීකරන්න කොට වේවා රෝපේ මිනිකන් ගොට හෝ වේවා ේදනා මිනිකන ගොට හෝවේවා සංඥාසංකාර වි්ඥාණිකන මෙවා මිනිකරන කොට වුණා අපේ හිත යවට බැසගන්න. අප පිහිටලා සිටින් නැහැ. තිිනිසා අපිට කරන්නතින එකම දෙයයි සතර සති පට්ටහන භාවන සතියමයි දියනු කරන්න තියම්. ඒකයි සතිපට්ටහන සූත්‍රය පුරාවටම භාග්‍යුතුන්ාන්සි දේශනා කරන්නේ සෑම පර්වයක් පර්වවැ අපි ගැපාලිින් ඇනනි පබ්බයක් කියන කැන්නේ සාමන තේන භාසාාවම ත්තොත්තෙම කොටසක් කොටසක් පාස. මේ පරිච්චේද පරිච්චේ දනතියන්නේ ජාවදේව ඥානමත්තායි පතිශ්ස තිමත්තායි. මස්දිහි වූ ඥානයේ වැඩියම් පිණසත් සිහ වැඩියම් පිණිසත් අඇති සම්පජාජ කියන මේ කාරනා දෙක්කම තමයි බාග්‍යතුන්න්නන්සි සූත්‍රය ආරහම්බිඳන් අවසානයේ දක්වාම දේශනා කරන්න. ඒහින්ද මේ අවස්ථා විදිත් මේවාගේ ගැමරු ත්වට යන් වුව අපට අදාළ වෙන්නම සතර සති පට්ටහනය වර්ධනින් කිරීමම තමයි සතියම තම ඒ එක සක්මනින් වෙන්න පපුළුවන් පරයන් කේකින්න්න පොළුවන්ට පස්සෙ කාය් වේදනා චිත්ත දහම කියකින මේවයින් වෙන්න පපුලාන් මේ ඕනයකින් අපට යන්න පුලන් ඇතුළට ඇ ැසගත්තයින් පස්සෙේ ටික සමාන එක පාගතුන්න්නන්ස අඩීට දේශනා කරන මහා සමුදරයට බැසගන්න නානා තොටුපලවල් රාශක් තියන්නේ යම් සේද ලරක් න මදර හින් ලංකාවේ බහින්න පුොලන් දම ිහින්න පුොළුවන් පිටවල් වලින් බහින්න පුළුවන් ගොහෙම බැස්සත් බහි මහාසාගරයට ආගේ වගේ තමයි මේ කියන විදිහට කුමන භහනාකර්මස්ථානයකින් බැසගත අපි බහින්නේ නිර්වාණ ශේත්‍රයට දාල බොහමට සතර සතිට්හන් ි කෙලීම සත්‍ර සතිපට්ටහන අරම් හිනවන හරික්මක් වැඩි. මේ ගොඩාක් වට යනට වඩා ඉතින් තැන්තැන්වල එකකෙව කරමිණින්ට වඩා මේ කියන විදිට සත්‍ර සතිපට්ටාහනය අරන් සක්ක්‍ය දයනු කිරීමේ අපිට මේ අවස්ථාවන් ලබා නඟා කරගන්න පුළුවන්. පිළිතුර පැහැදිලිදු දන්නේ. ඇයෙනවද පැහැදිලි ස්වාමීන් වහන්ස බොහොමත් තින් අවසරයි ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි හොදායි තෙරුවන් සරණයි එහෙන අප නිසානිය පං්චකය අපි නිමාවට පත් කළ ඉළඟට අපිට පටන් ගන තියෙන්නේ විමුත්තාආයතන පංචකේ හොඳ ඒක ඉදිරිපත් කිරීම සඳම් ම ගෞරුවේ නිසරණවන්නේ ස්වාමන් වහන්සේට ආරාධනා කරන අපි වෙනවෙන්නේ කාරණාවන් ඉදිරිපත් කරන ලෙසට හොඳයි පංච විමුත්තා යතනානේ ඉදාවසෝ භික්කුණෝ සත්හහා දම්මන් දේශේති අන්‍යතරවවා ු ගරුට් හා නිකෝ සබ්‍රහ්ම චාරී. යථහා යතා අවසෝ භික්කුණෝ සත්තන් සත්හා ධම්මන් දේශේති අන්‍යතරෝවා ගරුට්ඨානිකෝ සබ්‍රහ්ම චාරයේ තතාා තතා සෝ තස්මිින් දම්මේ අත්ත පටිසංවේදී හෝති ධම්ම පටිසංවේදීච තස්ස අත්තප පටිසංවේදිනෝ ධම්මක් පටිසංවේදිනෝ පාමුද්ජං ජායති පමුදදස්ස පීති ජායති පීති මනස්ස කායෝ පස්සම්බති පස්සද්ධකායෝ සුකංවේදේති සුකිනෝ චිත්තං සමාධියති ඉදම් පටමක් විමුත්තා යතන විමුක්්‍යායතන වර්හණතුර මිදීමට කරුණු පසෙක ඇවැත්නි මෙහි මහනෙක් කට ශාස්තෘතෙම මේේ හෝ ගුරුතන්හි සිට සබ්‍රහ්ම රුවෙක් හෝ දහම් දෙසයි. ඇත් ශාස්තෘතෙමේ හෝ ගුරතන් සිටි සබ්‍ර්ම සරුවෙක් හෝ යම් 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 යම්සේ ඒ මහනහට දහම් දෙසාද ඒඒ පරිදදිෙන් හෙතමේ ඒ ධර්මයහි අරුත් දැනගන්නේ දවේ. පාලිය දැනගන්නේ දවෙයි අරුද දන්නා පෙළ දන්න ඔහුට ප්‍රමෝදය සතුට උපදි. සතුරු වුවහුට ප්‍රීතිය උපදි. ප්‍රීති දිචැත්තහුගේ නාමකය සංසින්දයි. සංසිින්දුනකුට. සංසිින්දුනු නාමකය ඇත්තේ සුවවිදී. සුව ඇත්තහුගේ සිත එකඟ වෙයි මේ පලමු විමුත්්‍යායතනයය. හොඳයි එතට අපි විමුත්සායතන පංච කර තමයි අපි ආාවේ. තුර විමුත්තායතනය කියනෙ එක අපි දැනගන්න ඔොහොනි. විමුත්තා යතන කියල කියන්නේ විමුච්චන කාරණා කියන එක. කියන්නේ මිදම සිද්ධකරණය කියන අර්ථය. වටට දුක්කතෝ විමුච්ජනස්ස ආයතනානි කාරණයි. මේ සංසාර වට දු්‍යයාගෙන් වෙන්වෙන්නට අයින් වෙන්නට උදක් කරන උපකාර කරන ආයතන කියනර්ථය තම මෙතන විමුත්තායතන කල හඳුන් වන්නේ තුට අපිට පලිවිනි අටම භාග්‍යතුන් වන්සේ දේශනා කරනවා මිසංගිටි සූත්‍රය තුළ පලවිනි විමුත්තායතනය විදිහයට සත්තහා දම්මන්දේ සේති අන්‍යතරෝවා ගරුට්ානිකෝ සබ්‍රහ්ම චාර්ති තර පලවෙනි කනි ධම්ම දේශනා කියන එක ධම්ම දේශනා නෙමි ධම්ම දේශනා කරාට අනි අපි පැත්ති ගතතයම දම්මස්ව භාග්‍යතුන් වන්සේ මෙතන දේශනා කරන්නේ නැත්න් ගරුස්ථානය වූ සබ්‍රහ්මචාරීන් වහන්සේනවන් භාගිතුන් වහන්සේය ඇත අපි කමටහන්ආචාරයන් වහන්සේ හරි. එතකොට ඒ උතුමන් වහන්සේලා දේශනා කරන කොටට අපි පැත්තෙන් ගත්තහාම අපි කහගෙන ඉන්න අපි කහගෙන ඉන්නකොට ොකද වෙන්නේ යතහා අත හා බුසෝ ික්වුණු සත්හා දම්මන් දේසි සජතරවා ගරුට්ටානිකු සබ්‍රහමචාරී තතා තතාසු තස්මින් අතහා තතාසෝ තස්මින්ක් ධම්මේ අත්තපරි සංවේදිීචවද ධහමරි සංවිධීජයෝතිය. ඒ කමටහනාආචරන් වහන්සේ හෝ භාග්‍යුතුන් වහන්සේ හෝ ඒ ගරුස්ධානී ස්වාමීන් වහන්සේ යම්යම් ආකාරයට ධර්මය දේශනා කරනවාද ඒ ඒ ආකාරයට එක වටහා ගන්න. තොට මේ කතා කරණේ ධම්ම සවන ගැන තැපි යාලතියෙනවාන මේ නිවන්දොරටු පහක් ගැන මෙන්නම නියෝ ඒ නිවන්දොරට පහහි යොන්නවුත. ූත්‍ර පිකේ තුවල සඳහංවෙන්න මින්නම මේ තැන්වල අපි දැනගෙන තියෙන පේ තැන්වලි බනවලටහනු අර මෙහම මෙහම තියෙනවා කියලලා රොන්න දැන්තම අපි ගනිි පලිනි නිව දොරටුව සූත්‍ර දශන ොත් ලොකොහො සඳහංවෙන කියයනෙක පලවිනිය එකතකොට ධම්ම සවන ධම්ම ශ්‍රවනයේදී එය අපි ධර්මය ශ්‍රවනය කරගෙන ඉන්න කොට ඉධරමය පිළිමඇද අත්තපටි සංවීදීක හෝති ධහම්ම පට සංවවිධීචහෝත. එතකොටේ ධර්මය අරුද්ධැනගන්න උපාලිය දෙනගන්නවා කියෙන එක තමයි මෙතන කියන්න නීතිේ.ඇදෝක වත් වූපමාදී සත්‍රවලට අපිගියොත්තේ මෙතන අත්තවදය ධම්ම වේදය කල වෙනම විදිහට එක හඳුන්න්නම එක අත්ත පටිසංවේදීනෙ මේ එත අත්ත වේද ධම්ම වේද කියලා හඳුන් මෙතනුග වත් වූපම සෝත්‍ර දින අත්වේදේ ගත්තවෝොතේ මෙතන ාවච්චපසාද සොම්න්නස ධම්ම වේදය කියෙනගත්තවොතේම සුම්න්නසින් උපං්ඥානය. දම්මූප සංගත පාමෝද්ජ කියල කියන සොම්නසින්නා ඥානී උපන් ප්‍රමෝදය කියන එක උන් අපි මෙතනතාකන අත්ත පරිසං විදී ධම්ම පරිසං මේ ලගින් ලගින් යන වචනඉතිගේ කහ සමානයි වගේ ත්‍රීතන අර්ථයක් පෙළත් දැනගන්නවා කියනක පොටින්ම කියවොත්ත මේක තේරෙන තේරුම් යනවා කියනකද උදාහනයක් විදිරගත් ොත් එහෙම හැබැයිති මේක තේරෙන්න්නත් අංකක තියෙන්නෝ නනිති යෝනිසෝමන සිකාරයංක මුලින්ම තියෙන පොයි කියන පරතෝ ගෝෂ ප්‍රත්තිය යෝනිෝමාන සිකාරයක් කියන එක එතු මේ යෝනිසෝමන සිකාරය කිය නිමුකක් වෙන මොකක්වත්ම නෙමින් සතිය කොහිංගියත් මේ සතියතෙන්ට අත අයිති වෙන කැන යෝනිසෝමාන සිකාරය කියන සර්ලාර්ථයකත්තොත්වය මුත්පත්තියාදිය සලකමින් එහෙමත් සලකමින් බලමින් යහපත් සයෙන් මනාකොට මෙහි කිරියීම යෝනිසෝමන සිකාරය කියලා කියන්න කේ තිඩින් ගොඩාක් මේ මොනාද මේ විවාදාාපන්න කරුණුකාරනතිය අප ලපුස්වාමන්දන් අවස්ථා කී පෙක්දිම සතහන් කරලත් ඇති අපිට මක ලබුසන්සි මතක් කරනවා තැර් මූලික වශයෙන්ගත්තොත් හෙමිති සයේ සීය මන යහපත් වෝ සිහිය කියන එක එතකොට ඒ භාගතු වනාන්සේ හෝ කර්මස්ථාරන චාරයන් වහන්සේ දේශනා කරන ධර්මය මනාකොට සිියෙන් ශ්‍රවණය කිරීමෙන් ඒ අර්ථධර්මයන් දෙන ගැනීම ඒ තේරීමම ඇත්තරම කියනගේ තේරීම කියනෙක් අපි තේරුම්ගත්තොත් එහෙම උදාහරණයක් විදිහට දෙ අපිට ලුණුකැටයක් පිළිබඳ ඕනෑ තරම් තොරතොර ියන්න පුළුව ඒම ෝඩියම් ෝ ඇතනිස් පටිකරෝපයේ ස්භාවයක්තේ මේ විදියට තමයි තයන එක විශාල විස්තරයක් කියන්න පොළුවන්. ඒ විශාල විස්තරයක් කිව් වට ඒ කියන කෙනා ලුණු රහදන්න ෑන හක දිවේතියන් එ පැ විස්තරය කියව්ව කියලා ලුණු රහ දැනෙ නෑන අපිට. ලුණු සම්බන්ධය මහා පොතක් අපි ලියනවා. ලියලා අතිෝක කියවන. කියව්වට කවදා දුනු රහදැනෙ නෑ. ලුරහ ැනන්නන මේ කටයි තියන්න ඕනේටේ තියලා අදැකම් මට්ටමින් මේකා අබෝධ කරගන්න ඕොන් ආන් ඒ විදිහට ධර්මය ශ්‍රවනය කිරීමේදී තමට අත්දැකම් මට්ටමට මේක ගයිෙන් පැස මේ කියන්නේ අහවල්දේ භාවනයි මේ තැන් කියනක. ඒක යෝනිසෝමන සිකාරය අපිට හැමතැනම අදාලවේන්නේ සතික්වාහම් භික්කවේ සබ්බත්තිකං වදාමි කියල දේශනා කර නිකන්නෙම භග්‍යතුන්නා සි මහනනම මේ සතිය. සියලු තැන්හිෙද අර්ථ ඇත්තක්කයි ම දේශනා කරම විඩියේ පීති පස්වාදි ධම්වෙචේ නවට තැන් තියන මේ දාල තැන්ති නවර්ධනය ැන බොද්ජන්ගධරමව හැබැ සතිර ෙම තැනක් නෑ. සතික්වා හම් භික්කව සබාත්තිකම සතිය හැම තැන මෝනයන්. උච්චාර පස්සාාව කම්ේ සම්පජාන කාරීත්‍රී වැසිකිලි කැසිරි කරන්නට සතියෝ නතවට තම ඉදිරිට යන්න ළම්භා නැවන රට ස අ රන ැන න ේන න කි. සිි ැකිල ර තනයත් අහරන්නකොට ඒ අපි සතිය අත්හරන්න ඇගේ තේනය වත්හරන නමු සති අත්හරන්න එන්ද සතිය සතිමත් භාවය කියනක අ අදාල වෙනවා මේ පලිවිිනි විමුත්තා යතන පලිවිනි මේ සියලුම් විමුත්තා ඇතන ඉස්රහට යන්න අපිට මේක ඕනේ වෙනවා ඇතුකට පලිවවෙනි විමුත්තා ඇතන විදිරේන අපිට දේශනනා කකාරණය භාග්‍යතුන් වහන්සේ මෙතන ධම්ම දේශන ධම්ම දේශනනෙමේ ධම්මසාවම ම අපේ පැත්තෙනනි බලන්නඕොන සත්තා ධම්මන් දේශීති අන්‍යතරවා ගරුට්ඨානිකෝ බ්‍රහ්මචාරී. අන්‍ය තර වූ ගරස්ථානය ස්වාමීන්වසනමක්කෝ භාගතුන්නා සේනමක් ධර්මය දේශනා කරනවා යතා යතා සත්තා ධම්ම දේසිදි තතා තතාසෝ තස්මින් දම්ම අත්ත ප්‍රසංවීදී චහෝතති ධම පරිසංවිීදී. යයම් ආකාරයකින් භාගතුන් වහන්සේ හෝ සබ්‍රහ්මචාරින්වාහ සිධර්මය දේශනා කනොද ඒ ඒ ආකාරෙමික වටහාගන්න. ඒේරුන්ගන්න එක හරියට කිව්වා කලින් කිව වගේම මෙ ලුණු කැටේ ගැන කියනවත් එක්ක මර ලුණු කැටේ රහත් විඳෙනවා වගේ අවස්ථාව එක දිවේ තියාගන්නවා වගේ මොකදද අපේ ධම්ම පතිසූත මේ පදයකොත් තියනමේ හොද්දේ ඔබ තිය නැහැන්ද කවද ොදේ රහ ෑ. ොද පැය ගනන් මේ හොබ මේ හොද්දේ ඔබල තියෙනව හැද පැය ගනම් ඔඕප හොද්ද අප ගානවා කලත්වනවා ඔක්කෝම කන්න ඇැබැයි හැන්ද දන්නේ හොද්ධෙ තියෙන රහා පැයගානක් හොද්දේ ගිලා ගිලා බැහැගෙන හිටිය ඇත හැබැයි දිව චුට්ටක් තපප්‍ර දසමයක් ඇති මේ හොද්දිි පොඩ්ඩ ගෑවෙන්න දිවී හොඳටම දෙනගන්නා මේකේ ලුණු රහයද උතුනපා ඔක්කෝමටික දෙැනගන්න එනිසා එ මෙතන අර අවබෝධ ප්‍රයෝගි අවබෝධය අ දැකින් මට්ටම අවබෝධය කියන අතිශය වැදගත් වෙනවා. හොඳ ඒ සම්බන්ධී අපට සාකච්ඡා කරන්න තියනව ම සභ විෘත කරන ප්‍රශ්න ොනා යනන ඒ සම්බන්ධ දිරිපත් කනම කදරම මේ ධර්මසාකච්චාවක්නයන්. හොඳ එහම ප්‍රශ්නයක් නතිනම් පස්ේ රි මතාක්කුණු සිරිපත් කරන්න එහෙනම් අපි දැන්ට ඉදිරියට ගමන් කරම්. පුුණච පරන් අවසෝ භිකුණෝ නැහ ඒව කෝ සත්හා ධම්මන් දේශේති. අතරවා ගරුට්ඨානිකෝ සබ්‍ර්මචාරී අභිචකෝ යතාහ සුතං යථාපරියන්තං ධම්මං විත්තාරේන පරේසං දේශේති යත යතහා අවසෝ භික්කෝ යතාා සුතං යහා පරිියත්තන් ධම්මං විත්තාාරේන පරේසන් දේශේති තත්හා තත්හාසෝ තස්මින් ධම්මේ අත්ත පරිසංවේදිීච තේෙන ධම්ම පරිසංවේදිීච තස්ස අත්හ පරිසංවේදනෝ ධම පරිිසංවේදිනෝ පාමුදජං ජායති පමුද දස්ස පීති ජායති පීදිී නස්සකා පීති මනස්සකායෝ පස්සම්භති පස්සද්ධකායෝ සුඛං වේදේති සුखිනෝ චිත්තං සමාධියති හිදන් දුතිියන් විමුත්තා ඇතනම් තවෙද අනෙකකි හැවත්නේ මහනගු හටහ ශාස්තෘ තෙමේ දහම් නොම දෙසයි ගුරුතන්හි වූ අන් සබ්‍රහ්මතා සරුවකු දහම් නොමදිසයි. එතකද වහුවත් ඇසූ පරිදි පුහුණු කළ පරිදි ඒ ධර්මයේ විස්තර වශයෙන් අ අන්න්නට දෙසයි. ඇවැත්නිී මහන යම්සේ යම්සේ තමා ඇසූපරිදි පුහුණු කළ පරිදි විශ්තර වශයෙන් අන්වට දහම් දෙසන්නේ ද. එසේ එසේ හේ ඒ ධර්මයහි අරුත් දැනගන්නේද. පෙළ ගැනගන්නේද වෙයි. අරුත් දැනගන්නාවෝ පෙළ දනගන්නාවෝ ඔහුට සතුට උපදි. සතුට වහුට ප්‍රීතිය උපදි ත්‍රීතියට පැමිණිය. ඇවි සිතත්ත හුගේ නාමකය සංසින්දේ සන්හුන්හුනාමකය ඇත්තේ සුවවිඳී සුවවිඳිම්නැහෝගේ සිත එකඟ වෙයි මේ දෙවෙනි විමුක්තායතනය හොදයි දැන් අපි දෙවිනි මුත්තායතනය ගැන කතා කරනවා පලිවිනි ප්‍රප්නය අතමතාකරුත් ඒක දම්මස වන දැම් මේ කතා කරන්නේ දම්ම දේශනා කියන එක. පෙරද පෙර වගේම භාවිිතු නසි දේශනා කරනව ශාස්තෘන් වහන්සේ හෝ සබ්‍රහ්මචාරීන් වහන්සේ නමක්හ අරකන විදිහට ධර්මය දේශනා කරන්න නැහැ. අපිචකෝ එහෙම වුණ යහා සොතන් යථ පරිියත්තන් දම්මං විත්තාාරයන පරේ සන්දේශේති. ය තමන් වහන්සේට කලින් යම්මාකාරයකින් නැහුවද යම්මාකාරයකින් පුහුණු කලාාද යථ පරිියත්තා. යම්මාකාරයකින් පුහුණ කළ යම් ධර්මයක් වේද විත්තාරීන පරී සංදේශේති, ආගේ ධර්මකාරණාව විස්තර වශෙන් අනිකයිට කිය දෙන. අන්න එහෙම යතා යථ අවෝස ඇවැති ය කියන විදිකයට මෙන්න මේ යම්යම් ආකාරයට ධරමය විස්ථාරය වශයෙන් දේශනා කරනවාද ආගේ අවස්ථාවේ දේශකයන් වහන්සේට මේ දැම මේ කතාකෙන ශ්‍රාවකයන් වහන්සගේ පැත්ත ඉන්නෙමේ දේශකයන් වහන්සේ පැත්ත. ආගේ දේශකයන් වහන්සේ තමන් දේශනා කරන්න වූ දේතුළ තමන් වහන්සේම අර්ථයක් ධරමයක් ප්‍රතිවීධ කරනවා අත්ත පටි සංවේදිීච තයන ධම්ම පරි සංවේදිීච. ත පිංවේදය ධම පරිංවේදය සිද්ධ කරන එක තමයි මේ දේශකයන් වහන්සේලා අරතින වාසිය. ලාබිෂ ද අපිසාතිය වනත් කෙනෙක්ට කියා දෙන්න යනකොට ආරම්භකා අවස්ථාවේදී සමහරක් වෙලාවට මේ තමන් ලොකුවට භාවනා කරලක් නැහැ නමුත් වෙන කෙනෙට කියා දෙන්න යනකොට තමන්ට මේ සෑහිෙන දුරට එක අවබෝධ වෙන්න පටන්ගන්න. දීට පසය පාර්යන්ෙට ගහන් පස සක්මට ගහයින් පාසේ දේශකයන් වහන්සේ අර කලින් ී දීර දල් පියවර ගන්නාව කිසිරිට ගමන් කිරීම සිද්ෙන හරි පුදුමයිතියක. එක භාග්‍ය තුන්නාසිටත් මේ කාරණාවට දීම දේශනා කරනවා. තොර මුලින්ම තමන්ට වෙන කරෙක් දේශනා කරේ නැතිව වුණන් තමම් දන්න දේ. දන්නමාන්ටමී දා වෙනකනෙට කියාදන කොට ඒ තුළ ගැඹුරට යෑම විශේෂම ධර්මය තුළ තම කාරණය සිද්ධවෙනි ධර්මය තුළ ඉන්න ගැමුට යාම අපිට සිද්ධ වෙන දේක තමයි මේ ධර්ම දේශනාව කියනක දෙවෙන විමුත්තා අතනය බන්නේ තුළ පලිනික ධර්ම ස්ත්‍රවනයෙන් ඒ ශ්‍රවකයන් වහන්සේගේ පැත්තිෙන් කතාකඩේ ධර්මය ශ්‍රවණය කන තයන කෙනාගේ පැත්තේ දැ මෙතන කතා කරන ධර්ම දේශකයන් වහන්සේගේ පැත්තෙන් ධර්මය දේශනා කර කරඉන්නකොට දේශකයන් වහන්සේ සමාරකර දේශකයන් වහසේ පෘතක්්ජන් මෙලෝදයක් දන්නේකැන් විලෝධයක් දන්න කන ධර්මය දන්නවා මේ උතුර මිනිස් දම් හහිමත්තයඇජම් ලෝකෝතරණය අයන් පිළි බද අත්දැකීම කැත්තේමනේ. හැබැයි මේ ධරමය දේශනා කරනකොට ඉන්නකට ින්න දේශනා කරමින් කරමින් ඉන්නකට උනාාසිර එන්න 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 ඒ කියන තමන්ග වචනය තුළම තමන්ගෙන්ම විතර්ක විචාර තුළම ගැඹරට ගිහිල්ලා ඉත්වයෙන් පැහැදිලිවෙන්න අබෝධයන පටන්ගන්න. ආන් ඒකාරණය තමයි මෙතනදී මේ භාගතුන්වහසේ ගැනුදැනීමෙන් සාරිපොත්තම හරතන්වාන්සේ දේශනා කරන මේ සූත්‍රය තුලදී මේදේවනි මුත්තා එතන විදිඇරිත මේකට ගන්න තින උදහන රාශ්‍යක් තියෙන හො ඉතාමාත්මටකට මට මතක උදාහනන්නේ තමයි මේ නාගසේන ස්වාමින්වහසේකි කතා. අපි මිලින්ද ප්‍රශ්නයතින් මිලින්ද ප්‍රශ්නය නාගසයන ස්වාමින්න්නහසේ යන්නවා ඉගෙන ගන්න හමේ ඉගෙනගන්න ගිහයින් පස්සේ උනාසේබ ඉගෙනගන්න යන්නේෙම මේ සස්ෝවන් ආදීපාලයකට පත්ව වන පස්සේ ත පස්සේ ගිහිල්වා මේ ආචියයම්ම කෙනෙක්ට බණ කියනවා අනුමෝදධනා බනක් කරනවා මට මතකනේ හරිරත් වස්තුන්මාසයෙන් පස්සේ හඩ විශේෂ ආරධනයකින් හරිෝක කරන්න. ඒ කරනකොට නාගසේ යනස්වාමින් වහන්සේ තමන් වහන්සේගේ දේශනාව තුළින්ම තමන්වාසේ අරහත්වය සාක්ෂාත් කරන. අර අධ්‍ය හරි සෝවන් පල හරිමට මතකනෑ හරිටනය මොකක්ද කියනෙ එක ගොමරේ ආර්ය පහලයක් සාධනය කරගන්න. ඒ සාධනය කරගන්න තමන් වහන්සේගේ තින ධර්මධර් දේශනව තුළින් ඒ සිද්රන්න. ගෙනගත්ත දෙයක් විස්ථාර වශචය තතාකනට කියාදී දන්නකොට දේශනා කියන්නේන විස්තර වශන කියාදීදීඉන්නකොට උන්වහන්සේට අ අහන කෙනටත් වඩා සමාරක්කන උන්නාාසිර තේරමු. උනාසේ අවබෝධය කර ගන ද්‍යවස්තයි දෙවුරු සාදුකාර දේලා තියෙනවා ඒ ආනාගසේන ස්වාමෙන් ආසේ තාාර්ය බලයා සාධනය කර ශ්‍රවනය කරාප මහළු කාන්තාවත් ආරි තත්වයක් සාධනය කරගත්ත යි මේ දෙකම දැක්කු දෙවර සාධකාර දීලා තියෙනවා මේ ආගසේන ස්වාමින්න් වහන්සේ මේ එකම ඊතාලයකින් වැඩ දෙකක්ම සිද්ධ කරගත්ත කියලා. උතන සාධකාර දේනවා. අන්ගේ සාධකාර දේන කාරණය තයි මෙන්නම ධර්ම දේශනාව කියන එක. උතුට ධර්ම දේශනාව අපිට එක විිමුත්තා එතනයක් බවට පත්වෙන තවටාපි නොදන්න අපි දන්න මට්ට මේ දං හරි කෙනෙක්ට සතිය කියාතිෙන්නේ අනවාන ඒක උ ගන්න අනවා නම් පූුණු කරන්න යනන ඒකම පාරමිතාවක්ක ල අපිට අනි පත්තර කැර කියලා. ඒකම අපිට මේ චක්‍රා පාරාවල්ලක් වෙලා අපිට මැවිල්ල අපි ඉදිරිීට ගමන්කිනි මෙතරින් සිින්ත වෙනවා. එහින්ද තමයි මේ දේශකයන්වාසරයට ටොයි තිය එන්නේ ගඩක් මේ සූත්‍ර දේශනාවවලත්ේම දේස්කයන්වාන්සට පුදුම ඉදට අනිංස් සැබිහ කිය ආනකට්ටියට වඩ පේවගේව ලැබෙන්න්නේ මෙන්න මේ කියන තත්ත්වයම් සාධනය කරියම. ඒ සොට පි නි මු ත්තාා තින ව තකොට ධර්ම්ම දේශනාව කියන එක පලිවෙනික ධම්මශ්‍රවනය ඊට පාසේ ධම්ම දේශනා කියනෙ එක එතන දේශනාාවන්න කිව් හම දේශකයන් වහන්සේ ැන ික්ෂන් වහන්සේ මත්මවෙන්න න්න හි පැදි ඕනෑම කියකිෙනෙ තමන් දන්න ද තාගෙනට කියදිෙනවන දවන් තමන් දන්න සතිය තවකෙන්ට කියාදෙනවන අදුනික ආඩ මේ ආගන්තුක එමත් ඇතිනම් ආදුනක යෝගාවචරේට මේ කියාදන න එකම හෙමයි කරන්නේ කිය ආංගේ කියයාදීම තුළ අපි සෑන්න ගැම්බරුටෑමක් සිද්ධ දෙන තිය කාරමි අපි ලොකු සංස්සිරන් හොඳටම දකිනවා. හොඳටම දන්නවා ඉදම තමයි ඔය මේ හිත ධාර්ටිමත් කරලා අප ස්වාමින්නා ශ්‍රවිධයට යොමු කරන්නේ තියහින්ද අපිට මෙන්න මේ කාරණාව වැදගත්තම ගිහි පැවිදි බෙහිදියකින් තොරව. හිතන් එපා මේකනේ ස්වාමින් හසලට විතරක් අදාලෙන එකක් කියලනෑ. මේක ගී පැවිති බේ දෙයක් නැහැ. හැමෝටවම මේ කාරණය ය විදිහිටන සිද්ධ වෙනවා දන්නදේ දන් අපි තමන් වඩන සතිය තවකෙන්ට කියාදෙන් අන්න අපි තමන්ටම් තේනා තමන්ගේ භාවනාව කලින්ට වඩා ඉසරාට දැන් යනවා කියනෙක්. හොඳ ඒ සම්බන්ධයෙන් අපිට මොනවසාකච්ඡා කරන්න තියෙනවද පේස භාවට නාරධනා පර ආසනස චටතිගේෙ තා ප්‍රශ්වයක්ක විල තියෙනවාේ. සතතිය සහ යෝනිසෝ මනසිකාරය එකේ වෙනස සහ එක කෝමද දෙ එදිනදා ජීවිතයේදී ගලපගන්න කියෙනෙ එක යෝනිසෝ මනකාරය යෝනිසෝ මනසිකාරය සතිය කිය එක සතිය නම් කිසිනීම ප්‍රශ්නයයක් නැහැ මේ සතිමත්භාවය කියන එක යෝනිසෝ මනසිකාරය කියනෙ එක ඇට අර්ථඡායාවන් ගොඩාක් තියෙනවා අර්සජයාවන් ගණනාවක්තින සමාරක් කියව ප්‍රසිද්ධියේ පවා නිතාමත් විවාදවට දුට වෙලා තියවා. නමුත් ඒව ගොඩක්යි ශාස්ත්‍රීයේ පැත්තිතියෙන විවාද පන්න දේව. ප්‍රායෝගික පැත්තරරි ගියහ මේ ප්‍රශ්න නෙමේ නිකන් මේ මහා ප්‍රශ්න දෙමේ. තුොර සතියා යෝනිසෝ මනසිකාරයක් කියනෙ ගත්තරම ගත්තොත්ත හෙම සතිීන් තොරව යෝනිසෝ මනසිකාරයක් තියෙනවා කියන කාරණය පණවන්න බෑ. ඒ තරන් මේදක එකට හා සම්බන්ධ හරි තේවුණු ගන්න අමාරු සජිපුත මහරහතන්හසේලා තීතින් ඔයි ේදල සෝත්‍ර දේශනා කරන්නවා සංඥාවවිංාන පංඥාව කොද ංකරගන්න කියනේවා. අපි මේදැන් ඊර ගහල පංජුබාධාන පංචාස්කන්ද කියල බෙදලලා මි චාජ සිකවට ගහල කිවට විසාරි පුත මහරතන් වහන්සේද දේශනා කරන්න වැත් මේක බෙදාගන්නඩ බෑ හරි අමාරුයි මේදේ ඔක්කෝම පැටලෙනවා කටලනා කියල කියන හරිම සියුම් ධර්මතා කියන කාරණය. දේවනි උත්තරයඇත්තාව මත් මෙතන දෙන්න තියෙන්නේ. ඒ කියන විදියට ගාන්ට ඉර ගහල මේක හැඩේ මෙහෙමයි මේ තුන්හොලස්ක හතර ැස්කේලා එහෙම දෙන්න නම් බැහැ. ඒම දුන්නොත් මේ කරගෙන අන්ඩත් බැහැතිනුම් නාම ධර්මතාවය නති ්‍යපිටක භාවිතයම තමයි ගැනති ප්‍රයෝගික භාවිතයන් ගත්තොත්ති හම ඔය සති සම්පජාජයතියන කාරණය තුළි ඕනිසුමලසිකාරය තියෙන කියෙනෙක අපිට කියන්න පුඩුවන් අපි ඉදින දා භාවනාාවේදී අපි සතීන යොත්වයින් අන සංකජයන් වෙනමොක් වත්නම පුඩානුකොඩා ියපත්ව වලසිහ පැවැත්වීම කියනයගනෙ තොර සසිහත් එක්ත ප්‍රඥා කියන කාරනාවත් හේද නම්ගක සතියෙන් ප්‍රඥාව විස්මතු කරල දෙනවාවන මකතිය ක්ෂ ය දකල දෙනක එනිසා අපේ භහාවනා පුහුණුව පැත්තිෙන් අපි නිදා දෛනක ජීවිතය පැත්තෙන් ගත්ත ොත්ත හම අපිට කර්මයන් කතා ක්‍රන්තින සතිය සහය නිසෝ මනසිකාරය කියන දෙකගත්තොත් හෙම මහාල් වෙනසක් කැපී පෙන්න වෙනසක් පනවන්න තරන් හැකියාවක් නැහ ෝට සතියයි ඕොනිසෝ මනිසිකාරය අපිට එක හා සමාන වගේ තමයි මෙතන දී මටනං ඉදිරිපත් කරන්න තියෙන්නේ අපි අත්දැකීම අනුව. මොක දෙයා අච්චර අපි විස්තර කරන වේදල්ල සෝත්‍රය එහෙම ගත්ත ොත් එහෙම මේ අයයි කියවලත් ඇතින ඕනය තර තැන්වල තියෙන දේවල් සංඥා මට මත කිදිර සංඥා පංඥාන පංා ඔය ගික්තන් වට මත තන තියීම. මේ තැන්වරයෝ සාරි පුත්තම හරතන්වා සිතේශසනා කන ඉව කුම්ම එහෙම මේ විංකරල කියන්න බෑ මේ මේක වෙනස මෙහෙමයි දක්වාන හරි අමාරුය වැත්නි කියල මේ ප්‍රඥාවන් අගතන තුරක්තියන සාරිපුත මහරාතන්වාසේලා තිබ එහෙම දේශනා කරන්ති අපි ගැන ඕන කතාද එහින්දා අපි අර එහම නූලටම නූල ගහල්ල පෙදන්න යන් නැතිර එදිනිදා ජීවිතයට අදාලා අපි මේ කසාකච්ඡා කරොත් නං ඉදිනිදා ජීවිතද සතිමත් වෙනවා කියන කාණය තුළ යුනිසුමරසි කාරී තිනම්. ඉජනිදා ජීවිී සතිමත්යෙන එතන සතිමත්වයම කියනකාරණෙ තුොදවට තේරුම්ගන්න ඕනි එතන අපිත් එක පාරක් ලොකස්වාමන්නාන්සගේ ප්‍රශ්නේ මැහෝ අතන සතිය කියලා කියා නෙමේ ඔය මිච්චා සතිය කියන එක නෙමේ ඔය මේ දැත්ත ඔය මේ ජිමනාාස්ටි කරන්න කටියගෙ හොදර සතියක් තියෙනවාව පූසංගිත්වයේ බොහෝමෝජ සතියක් ඕුණනෙක් හෙමල්ලනකොට ඒ සතිය නෙමයි බල් අලොකු සහංසයකැන් මයා නැතිසාතිය මමත්වයක් යම්කි ම අයින්නවනන් තන්න හමාන දිිට්ටික ප්‍රංච කන්න ධර්මට ගයම් තනක තියෙනව ඒ සතිය තු ඒක සම්මා සතිය නෙම මේ එක මිච්චා සති. ඒ සතිය නෙම අපි මේ කතා කරන සම්මාසතය ක කියනෙ හොඳදරට තේරුම් ගන්නුන සතිය 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 කියෙන හැමතැන කන්න අපි මේ භාවිතා කරන සම්මාසතිය කෙන කාරණය. තොරයි සම්මාසතිය කන කාරණය තුළ මම යනෑ මමත්වය නෑ. සක්කාය සභාවේනෑ තන්නහමාන දිට්ටිකෙන ප්‍රපංච කරන ධර්මයන් නෑ ප්‍රපංච කරන ධරමයන්ගේ තොර සතිය යුනිසෝමාංන්සිිකාරය තමයිත්. නෝීින්විත මිනිකර ඉති නවන නැත්තන් ඉති අපේ මගේ කියල ගන්න හ ිටි විදිරග. ඒහින්දා පේදනතා භාවවනා ජීවිතල ගත්තා භහාවනා පුහුණ කරන්න යෝගච්චරය ක්විතිර ගත්ත හම ලොකෝ වෙනසක් පනවන්න බැහැමිත හිති වෙනසක් පනවන්න බැහැ කියලා කලකිරෙන්න්න පසුතැන්න අඇන්ඩපයි තිහෙම කරන කරන්න හම්බේ බද විදල සූතාරණ කියලා බලන්න චුල්ලවේදල්ලර මවිදල් හට. ඕක මේ සාරිපොතස්වාමිනාසීම දේශනා කරන්න ඕක බැහැ ඉරගහල කොටුකරල රව් කරල බෙදල ගන්න කියලා. ඒම මේ නෝලට කරලා ගන්න අමා අරුයි චීස් කපන වගේ. එහෙන් දා පේදනදා ජීවිතය තුළ පායග ගත්තෝ තිෙමද සම්මා සතිකයන ෝනිසෝ මනනිසිකාරයතම්. ඒතු ලපිට කෙලෙ සටගන්න හෙම සම්මා සතීඉින්නවට. සම්මාසතිය තුළ යාවදේව ඥානමත්තාය පචිසති මත්තාය පනිස්සිත ලෝ නිස්්‍ය තෝච විහ නච ච ලෝ පාද ඇති ඔක්කොම කාර්ණනාටික ොතන යන තනම ෝනි ෝ නසිකාර. සති පට්ාන ෝත්‍ර තු ති ෝනි නි කාර ේ. සතියන කතා කේ. එත අපි එතනීම පැහදිලේන දැ නමුත් අනින් පැත කතා කරහම ආසන්න කාර්ණ සෝවන්න එන්න පරතෝගෝෂ ප්‍රති ඕනි සෝමන සිකාරය තමයි අප සෝවාන් වෙන්න තියෙන ආසන්නම කාරණාවන් ටික ද පරතෝ ගෝෂ ප්‍රත්්‍ය තුළ සතිය අ ගෑවිලාන්නේය නික සද්්‍යයක් විතරණ ඒක හොඳරම් පැහැදිලන්නේ. යෝනි සෝමන සිකාරය කියන්න කාරණය තුළ අපි අසතිමත්ව එතන ඉන්න පොළුවන්හරි ඕගල බණ කියන මෙහි වෙන මගුල් කර ඉන්නම්. රබද හම්බර ලඟටාපුවා ්‍රහ්ම හතර දෙනාව ගක්ක කෙ හසදයක් බලන තව කියෙනෙ අඟති නත්තක්වොල්ලන ද කෙක් පොල පොල හර ෝනය පොක්ුල්ල හැගිලිවලනි තව කෙනෙ කොඳරහංගීම. තොට පෑදිසිනි එතන සතිය නෑ කියනෙ එක අරහගෙනන්න කියෙනට විතර සතිය තියනෙන් ොර පරතෝෂප්‍රතියයක් වන සෝමන් සිකාරයයක් කියන කාන පරතෝගෝෂපත්තිය සම්පූර්යෙන් අපට අයි කරන්න ොල හ සද්ද කියනෙක් සබ්ද රූපය කියන එක එතකොට යෝනි සෝමන් සිකාය තුළ සතිය තියනොෙතකට. ඒ කායන අයම්භික්ව මකෝ සත්තාන නි සුද්‍යයා කියල දේශනා කර සතිපට්ාන සූත්ත්‍රයෙන්. මේ සති පටාන සස්ත්‍රය තනි සති පට්ටාන සීහ පීටු එමින්ත්‍ර මේ කාාද සංසර්ධනාත්මකා විමර්ශණය කළ බැලුහාම යෝනිසෝමනසිකාරයක් සතියක් කියන එක අන්තර් ප්‍රතිබද්ධයි අන්තර් ක්‍රියාවලින්ගෙන් යුක්තයි ගාන්ට නෝල ගහල බෙදලා මේවිංකරල ගන්න බෑ එම ගන්න අමාරුයා සීරුන්. ඒකෙන්ද අපිට තේර්ම විදිහට ගන්නවාන ඉදිනනිතත් භාවනා ජීවිතට අදාළව ගන්නවාන සම්මා සතිය කෙනෙති යෝනි සෝමන සිකාරය තමයි. ඒකන පදනනිතම අපේ අන්න තින්න්නේ මොකදඒ කියෙන පදනවතු ල අපිට ඉදිරිට ගන්න ොළුවන් සියලුම සූත්‍ර දාල බලන්නකින්වනම ම කිවට පිගන්න ඕන්න සූත්‍ර දාල විනේ දාල බාල මේ පෙලා පෙළට අනු ඔබක් බල කළ ගන්න තුොරගන්න කොත් ැ තිට ඒකෑ ම කර්ුණකාරන්න රාශියම කියන්න ගේ සතිපට්ා ආධි ෝත්‍රත් අරගන්න මේ මේවා ගත්දාන අපිට සතියයි ඕනිසෝමානනිසිකාරයයි අන්ත එකනෙකා හා සම්බන්ධ එකිනකාගෙන් වින් කරන්න බැරි අන්තර් ක්‍රියාවලීගින් යුක්ත වන ධර්මතාවයක් විදිට හතුන්නලා දෙන්න පුළුව. මතන ප්‍රශ්නය පැහැදිනස් ඇතන් තවත් පටලු නාද දන්න. පි තුර පහැදිරී ද නැපතන් තව ජටය ජතිතා පජා වුුණාද දාන්න අසා වනිාස ප්‍රශ්නය ඉදිරිපත් කරපු කෙනාගැෙන හන්නදත් ඔව වහ මොනේද ධර්මසාකත් වනාස ඒ මයි මම අන්ියුට් කරන කුම්දිනී අපිට ඇතින් වගේ එහෙම ආ හරි අවසරයි බොහොම පින් කියලලා ඇහුුණ කැන තේරුුණ ඇති කියලා හිතන හොඳ එහෙනම් මේ දෙ අට හමාරයි වෙලාද අපි එහෙනම් අපි අදට දනට අදාළ ධර්මදේ සාකච්ඡා මෙතරින් නිමාවට පත්කරමෝ කියල මම යෝජනා කරනවා කවුරාට ස්තීර කරනවාදී නිසන් අනින් අපි කියනෝ ඉස්තීර කරන්න කිය ඒ ඕෝජලාමම ස්තීර කරනවා හොඳ එහෙනම් එහෙන මේ අපි අදට අපේ ධර්ම සාච්ඡා නීමවට පත්කරන අපේ ෞරමණිය ලොබුස්වාමින්හන්සේ සහ චන්ද රන ස්වාමින්න් වහන්සන අවස්ථාවට සම්බන්ධයන බැරිවීම නිසාපි දුරස්ථව කඩුුවට සතිපාසලීද රත්නපුරයි කෝවිද හිමි වන මම තමයි අදේශන තවට සාකච්ඡාව සිද්ධ කළේ තෞරුනි ලොකුස්වාමින්ාහන්සෙලාල් වෙනුවෙන් ති නැතදිනේදී අපි ධර්මසාකච්ඡාවන් සිද්ධ කරලා. අපේ දාහම් දැන් වාර්ධනය කරගන අප්‍රමාණුම කුතුල සම්බාරයෙන් ජනත කරගනතිී දුනාා දින සීලෝම කුසල ශක්දති අපේ ගෞරණියග අපේ ආචාර්යෝත්තම ගෞරුවනිය අපේ ීතිග ලොකුවාමින්න් වහන්ේ ගුරු පන්රුවිදියට මසේලූම කුසල ශක්තිිය අනු ෝදන්කන අනුෝදන් වේවා ගෞරමිය ොක සසාමින්න් වවාශ නිදුක් නේරෝගෙල් චිරාත් කාලත් මේ කරන්නාවූ ශාසිරකල් මෙහය. තමන් වහන්සේටත් ලෝක සත්වෑයටටත් සිදුකරගෙනයන්නට ඒකාන්දය ශක්්ටියය දහිර ලැබේවා කියලා ප්‍යාශිටවාද පාත්තනා කරනවා. එවාගේ සම්බන්ධ වෙලා සිටින්නාව සියලූම ස්වාමින් වහන්සේලාටත් එවන සම්බන්ධනවී සිටින්නාව සේලෝම ස්වාමින් වහන්සේලාටත් මසියලෝම පින්මක් ෑ ේරද ට ස. දුකින් අත්මේදීම් පිණිස මේ ධර්ම සාකච්ඡාමය කුසල ශක්තිය කාන් තෙන්ම හේතුවාසන වේවා කියලා ආශීර්වාද පාර්තනා කරනවා එහනම් අපි අධදිනේදී සම්පාධනක රගන්ට යදනු සියලෝම කුසල ශක්තිය ගාතා ස්්‍යහයනා කරමින් දෙවන් සයිත ලෝකයාට අනුමෝදන් කරමු. එත්තා වතාචම්මෙහි සම්පතං සම්